ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සිහි කරන දෙවියන් වහන්සේ. අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි ආරම්භයේදී සියලු දේවල් මතකේ රඳවා තැබීමේ හැකියාව දෙවියන් වහන්සේ සතුව තිබෙනවා. උන්වහන්සේට ඔබට සහ මට වගේ අමතක වීම වෙන්නේ නැහැ. උන්වහන්සේ සියල්ල දකිනවා. උන්වහන්සේට සියල්ල පෙනෙනවා. උන්වහන්සේට සියල්ල ඇසෙනවා. අපේ සිතේ සිතුවිලි පවා උන්වහන්සේ විමසනවා. උන්වහන්සේ හැම දෙයක්ම දන්නා වූ තැනන් වහන්සේ. සියලු දේ මතකේ තබන්නට අප සියලු දෙනා ගැන සියලු කාරණා ගැන උන්වහන්සේට මතකේ තබා ගන්නට පුළුවන්. නමුත් ඇතැම් දේවල් සිහි නොකර සිටීමට උන්වහන්සේ සුව කැමැත්තෙන්ම තෝරා ගැනීමක් කර තිබෙනවා. පැහැදිලි? උන්වහන්සේ සියලු දේ දන්නවා. සියලු දේ උන්වහන්සේගේ මතකයේ රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. එනමුත් සමහර දේවල් සිහි නොකර සිටීමට උන්වහන්සේ සුව කැමැත්තෙන්ම තෝරා ගැනීමක් කර තිබෙනවා. මොකක්ද උන්වහන්සේ සිහි නොකරන්නට සුව කැමැත්තෙන් තෝරාගෙන තිබෙන්නේ? පෙරළමු අද දවසේදී හෙබ්‍රෙවරුන්ගේ පොතේ 10 පරිච්ඡේදයට. අපි කියවන්ට යනෝ 17 වගන්තිය. මොකක්ද දෙවියන් වහන්සේ සුව කැමැත්තෙන්ම සිහි නොකරන්නට තෝරගත්තේ? හෙබ්‍රෙව 10 පරිච්ඡේදයේ 17 පදේ උන්වහන්සේ කතාකොට ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නේ මේ කිසේක. හල්ලෙලූයා. මොනවාද උන්වහන්සේ සුව කැමැත්තෙන් නැවත සිහි නොකරන්නට තෝරගත්තේ? පළවෙනි දේ, ඔබගේ මගේ පාපය උන්වහන්සේ සිහි නොකරන්නට තෝරගත්තා. මෙතන පාපය සඳහා භාවිතා කරන ග්‍රීක් වචනය හමටියා. තේරුම ඉලක්කයෙන් බැහැරවීම, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් ඉවතට යෑම. දෙවියන් වහන්සේ ඔබට සහ මට මතක් කරනවා. උන්වහන්සේගෙනවා මම තෝරා ගැනීමක් කළා. ඔබ ඉලක්කෙන් බැහැරවුණු අවස්ථාවන්, එනම් මගේ ව්‍යවස්ථාවෙන් ඔබ ඉවතට ගිය අවස්ථාවන් යළි සිහි නොකරන්නට. දෙවනුව උන්වහන්සේ කීවා, උන්වහන්සේ තෝරා ගැනීමක් කළා අපේ අපරාධ සිහි නොකරන්නට. මොකද්ද අපරාධ කියන්නේ? ග්‍රීක් වචනය ඇනෝමියා. තේරුම ව්‍යවස්ථාව, අපි කඩ කරපු අවස්ථාවල්. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අපි කඩ කරපු අවස්ථාව. දැන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව හෝ ඕනෑම ව්‍යවස්ථාවක් කෙනෙකුට කඩ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කාරණා දෙක ඔස්සේ. පළවෙනි දේ, ඒ ව්‍යවස්ථාව නොදන්නාකමින්, ඒ නීතිය නොදන්නාකමින් එක කඩ කරන්න පුළුවන්. දෙවනුව,
දැන දැනම එය කඩ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියනවා ඔබ මගේ ව්‍යවස්ථාව නොදැන කඩ කළත් දැනගෙන කඩ කළත් මම එය සෙහි නොකරන්ට තීරණයක් ගත්තා. හාලෙලූයා. මෙතන වචනයක් තියෙනවා මොනවාද? බලන්න ඔබගේ බයිබලේ උන්වහන්සේ කතාකොට ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි. මේ අලුත් ගිවිසුමේ මේ සිහි නොකරන්නෙමි කියන වචනේ තේරුම මේකයි. කිසි වෙලාවක කොයි ආකාරයටවත් මගේ මතකයට යලි ඒ අවදි නොකරමි. හාලෙලූයා. මොනතරම් සන්තෝෂයක්ද. උන්වහන්සේ කියනෝ කිසි වෙලාවක කොයිම ආකාරයකටවත් මම ඔබගේ පාපයන් හා ඔබගේ අපරාධයන් මගේ මතකයට අවදි කරන්නේ නැහැ. හාලෙලූයා. මං හිතන්නේ එයම අපිට ලොකු සතුටක් ගෙන දෙන්නට ඕන. ආමෙන්. එබැවින් දෙවියන් වහන්සේ කමා කළ, දෙවියන් වහන්සේ යලි සුව කැමැත්තෙන් කිසි වෙලාවක කොයි ආකාරයකින්වත් තමන්ගේ මතකයට අවදි කිරීමට තෝරා නොගත්තු දේවල් අප විසින් යලි සිහි කිරීම නිෂ්ඵලයි. ආමෙන්. දෙවියන් වහන්සේ කමා කරපු, දෙවියන් වහන්සේ නැවත සිහි නොකරන දේවල්, ඒ පරණ අතීතයන්, ඒ පාපයන් නැවත ඔබ සහ මා සිහි කෙරුවොත් කාරණා කීපයක් වෙයි. පළවෙනි දේ, අපේ ඇදහිල්ල දුර්වල වෙන්න පටන් ගන්නවා. දෙවනි දේ, අප තුල දෝෂාරෝපණයක් ඇති වෙනවා. තුන්වෙනි දේ, දෙවියන් වහන්සේ ඔබට සහ මට නියම කරපු ඉලක්කය සම්පූර්ණ කරන්නට බැරි වෙන ලෙස අපි අතීතයට හිරකාරයෙක් බවට පත් වෙනවා. ආමෙන්. එබැවින් දෙවියන් වහන්සේ අපට අද කියනෝ මම ඔබගේ පාපයත් මම ඔබගේ අපරාධවත් යලි සිහි නොකරන්නෙමි. ආමෙන්. උන්වහන්සේට අමතක වෙලා නැහැ. උන්වහන්සේ නම් තෝරා ගැනීමක් කළා. ඒවා නැවත කොයි කලකවත් කොයි අන්දමකින්වත් මගේ මතකයේ අවදි නොකර සිටින්ට. ආමෙන්. දැන් අපි විමසා බලන්ට යනවා දෙවියන් වහන්සේ සිහි කරන කාරණා හතක්. මම ඔබට මුලින්ම කීවා දෙවියන් වහන්සේ සිහි නොකරන කාරණයක්. මගේ පාපය හා මගේ අපරාධය උන්වහන්සේ නැවත සිහි කරන්නේ නැහැ. නමුත් දේව වචනය තුළ මා ඔබ සමග මේ සතියෙත් ඊළඟ සතියෙත් බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ සිහි කරන කාරණා හතක් පිළිබඳව. හෝ දෙවියන් වහන්සේ සිහි කරන පුද්ගලයන් හතක් පිළිබඳව. පළවෙනි කාරණාව සඳහා අපි පෙරළමු අපේ බයිබලේ උප්පත්ති පොතේ 8 පරිච්ඡේදයට. උප්පත්ති පොතේ 8 පරිච්ඡේදය. උප්පත්ති 8 පරිච්ඡේදේ අපිට කියවන්ට ලැබෙනවා පළවෙනි පදේ මෙන්න මේම. තවද දෙවියන් වහන්සේ නොවාද නැවෙහි ඔහු සමග සිටියාව පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවන්ද මෙන්න වචනය සිහි කළ සේක. හාලෙලූයා. ඔබ දැක්කද ඒක ඔබගේ බයිබලේ? දෙවියන් වහන්සේ සිහි කිරීමක් කළා. පැහැදිලි. එතකොට කෙනෙක් මේක කියවද්දි හිතන්න පුළුවන් ඒ කියන්නේ දෙවියන් වහන්සේටත් අමතක වෙනවාද? නැහැ. දෙවියන් වහන්සේට අමතක වෙන නිසා නෙවෙයි. උන්වහන්සේට නැත්නම් උන්වහන්සේ නොවාව සහ ඒ නැවේ සිටි සියල්ලන්ව සීකලයි කියන්නේ.
මෙතන සීකල සේක කියන වචනෙට භාවිතා කරන හෙබ්‍රෙව් වචනය සකා කියන වචනයයි. මොකද්ද මේ වචනේ තේරුම? සරලව එහි තේරුම තමයි මතකයට අවදි කිරීම. නමුත් මේ සකා කියන වචනෙන් ඊට වඩා අර්ථයක් තිබෙනවා. තේරුම මේකයි. දෙවියන් වහන්සේ සීකල සේක කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ පරමාර්ථය අනුව ක්‍රියා කිරීමට දැන් අවස්ථාව උදා වී ඇති බවයි. හාලෙලූයා. ඔබ යමක් තේරුම් ගත්තයි කියලා මා විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කියනෝ උන්වහන්සේ නෝවාවත් ඒ නැවේ සිටි සියල්ලන්වත් සීකලා. තේරුම දෙවියන් වහන්සේ කියනෝ දැන් මගේ පරමාර්ථය නෝවා තුලත් ඒ නැවේ සිටින සියල්ලන් කෙරෙහිත් මගේ අරමුණ ඉෂ්ට කරන්න පුළුවන් අවස්ථාවට දැන් ඔවුන් එළඹ තිබෙනවා. හලලූයා. ඔබ දන්නවද සමහර විට ඔබයි මමයි ගොඩක් වෙලාවට අධෛර්යයට පත් වෙනවා, කලකිරෙනවා, පසුබහිනවා. අපේ යාඥාවන් වලට අපිට ඕන වෙලාවට ඕන විදියට දෙවියන් වහන්සේ පිළිතුරු නොදුන්නම. දැන් බොරු ආත්මික රංගනයක් රඟන්න එපා. අපි කවුරුත් එතන ඉන්නවා. යම් දේවල් වලට පිළිතුරු ප්‍රමාද වෙනකොට, යම් යාඥාවන් දෙවියන් වහන්සේ අපි බලාපොරොත්තු වන වෙලාවල් වලට, අපි බලාපොරොත්තු වුණු විදියට අපිට උත්තර නොදුන්නම අපි අධෛර්ය වෙනවා. අපි ප්‍රශ්න කරනවා. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ අද අපිට කියන දේ? උන්වහන්සේ කියනවා මේ සීකල සේක කියන වචනයෙන් උන්වහන්සේ අපිට මතක් කරනවා, අපිට යමක් උගන්වනවා. දෙවියන් වහන්සේගේ පරමාර්ථය අපේ ජීවිතයේ ඉෂ්ට කරන්ට තවම වෙලාව ඇවිත් නැතුව ඇති. ආමෙන්. එදා ලාසරස්ගේ සහෝදරයන් දෙදෙනාට යේසුස් වහන්සේව කොහොම හරි ගෙන්න ගන්න ඕන වුණා. අසනීපෙන් හිටපු ඔවුන්ගේ සහෝදරයව සුව කරන්න. නමුත් යේසුස් වහන්සේ ඒ තත්ත්වය දැනගෙන බයිබලයේ කියනවා තවත් දින දෙකක් ප්‍රමාද වුණා. සේරම උන්වහන්සේ ඒ නිවසට එනකොට ගත වුණු කාලය දින හතරයි. ඔහු මැරි ඔව තැම්පත් කොට දින හතරයි. නමුත් ඒ අවස්ථාවේදී තමයි දෙවියන් වහන්සේගේ නියම වෙලාව පැමිණ තිබුණේ උන් වහන්සේගේ ක්‍රියාව ඉෂ්ට කරන පිණිස. ආමෙන්. දැන් තේරුම් ගන්න. දෙවියන් වහන්සේ මේ වචන අපිට කියද්දී උන් වහන්සේ නොවාද නැවේ සිටියා වූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහි කළන කියන වචනය කියනකොට ඔබ තේරුම් ගන්න ඕනේ නෝවා නැවට ඇතුල් වෙලා මේ වෙනකොට මාස 6කට වඩා වැඩි. පැහැදිලි? ඇයි? වර්ෂාවට දින 7කට කලින් ඔව් නැවට ඇතුල් වුණා සතුන් සමග. ඊට පස්සේ දින 40ක් වර්ෂාව පොළව කෙරෙහි පැමිණියා. ඊට පස්සේ ඔබට 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ කියවන්න පුළුවන් ජලය 150 දවසක් පොළොව පිට බලවත් තිබුණා. එතකොට 150යි 40යි 7යි 197යි දල වශයෙන් මාස 6කට වඩා වැඩි. දැන් හිතන්න මාස 6ක් එකම ස්ථානේ
යන්නේ කොහෙද? මොකද්ද අපේ ඊළඟ පියවර? මුකුත් දන්නේ නැහැ. උදේ දවල් රැ ඒ සත්තුන්ගේ හඬ පමණයි. ඒකාකාරී ජීවිතයක්, කිසිම ආකාරයකට බලාපොරොත්තුවක් නැහැ. දෙවියන් වහන්සේ ඔහුට යම් පණිවිඩයක් දුන්න බවක් ශුද්ධ ලියවිල් අපිට කියන්නේ. හිතන්න, මාස 6ක් ඒකාකාරීව ඔබට යන්න වුණොත්, මම හිතනවා ඒක හරි දුෂ්කර කාලයක් කියලා. නමුත් දෙවියන් වහන්සේට හැම දෙයකටම කාලයක් තිබෙනවා. හාලෙලූයා. දේශනාකාරයා පුතේ 3 පරිච්ඡේදයේ 1 පදයත් 11 පදයත් ඔබට පසුව කියවන්නට පුළුවන්. උන්වහන්සේට සෑම දෙයකටම කාලයක් තිබෙනවා. නෝවාට සමහර විට ලොකු උමනාවක් තියෙන්නේ ඇති. ඒ නියම දිනයට කලින් දේවල් කරන්න. එහෙම කළා නම් ඔහුගේ විනාශය, ඔහුගේ මරණය. දෙවියන් වහන්සේට ඔබ ගැන විශේෂ වෙලාවක් තිබෙනවා. ඒක තමයි හොඳම වෙලාව. හාලෙලූයා. ඒක තමයි නියම වෙලාව, දෙවියන් වහන්සේගේ වෙලාව. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඔව සීකලේ ඇයි? දෙවියන් වහන්සේ මේ සීකරපු මනුෂ්‍යයා ගැන විශේෂ දෙයක් තියෙනවා. 7 පරිච්ඡේදයේ උප්පත්ති පොතේ 5 පදයේ කියනවා නෝවා ස්වාමින් වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කළේ. ඔබටයි මටයි ඒ සාක්ෂිය අද රාත්‍රිය අපේ හෘද සාක්ෂිය තුල තිබෙනවද? දෙවියන් වහන්සේට මාව සීකරන්නට මම කියන කෙනා ස්වාමින් වහන්සේ මට අණ කරපු සියල්ල කර තිබෙනවා කියලා සහතිකයක් තිබෙනවද? නෝවා සිටියේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල. නෝවා සිටියේ දෙවියන් වහන්සේට කීකරු මිනිසෙක් හැටියට. නමුත් හිතන්න එපා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කළාම, ඔබ දෙවියන් වහන්සේට කීකරු මිනිසෙක් වුණාම ඔබගේ ගමන රෝසමල් යහනාවක් කියලා නෑ. සමහර විට නෝවාට දැනුණද මම දන්නේ නෑ දෙවියන් වහන්සේටත් මාව අමතක වෙලාද. කිසිම දෙයක් උන්වහන්සේ මට කියන්නේ නෑ. දෙවියන් වහන්සේ නිහඬයි. ඔබ ඒ අත්දැකීම තුළින් යන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ අත්දැකීම තුළ අපිට පේනවා නෝවා තමාගේ විශ්වාසවන්තකම දෙවියන් වහන්සේ ඉදිරියේ තහවුරු කර තිබුණා. හාලෙලූයා. ඔහු මැසිවිලි නැගුවා කියලා අපිට කියවන්න ලැබෙන්නේ. ඔහු කිව්වේ නෑ මොන කරදරයක්ද මේ? මේ සත්තුන්ට උදේ දවල් රෑ කන්ද දෙන්න ඕන, උන්ගේ ජරාව අදින්න ඕන, මොන කරදරයක්ද මේක? කොයිතරම් ඒකාකාරීද? නමුත් නෝවා කිසි මැසිවිලි නැගීමක් කළේ නෑ. නෝවා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසව සිටියා. අද ඔබ නැවක් තුල නොසිටින්ට පුළුවන්. ඔබ සතුන්ට කෑම නොදාන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සමහර විට ඔබට හැඟෙනවා වෙන්න පුළුවන්, දැනෙනවා වෙන්න පුළුවන් ඔබත් හරිම ඒකාකාරී ජීවිත රටාවක් තුළ ඉන්නේ. කිසිම වෙනස් වීමක් වෙන්නේ නැහැ. කොයිතරම් යාඥා කළත් දේවල් වෙනස් වෙන පාටක් නැහැ. බලාපොරොත්තුව කියන ඡායාවක්වත් පේන්න නැහැ. හැම දෙම වෙච්ච විදියට හැම දවසකම සිද්ධ වෙනවා කියලා. නමුත් මා ඔබට කියන්න කැමතියි දෙවියන් වහන්සේ ඔබව සීකරන දවසක් ළඟදී මෙන්ට යනවා. හාලෙලූයා.
ඒ කියන්නේ දෙවියන් වහන්සේට ඔබ අමතක වෙලා නොවේයි. දෙවියන් වහන්සේගෙන මගේ පුතා මගේ දුව ඔබ ගැන මගේ පරමාර්ථය ඉෂ්ට කරන්ට තවම වෙලාව පැමිණ නැත. ඔබ කියනවා වෙන්න පුළුවන් මම නිර්ආහාරව යාඥා කළා, මම අර විදියට යාඥා කළා, බයිබල් පොරොන්දු අරන් යාඥා කළා, අරයටත් කියලා යාඥා කරගත්තා, මෙයටත් කියලා යාඥා කරගත්තා, අර පාස්ටර්ට යාඥා කළා, අර යාඥා කණ්ඩායමත් යාඥා කළා. කමක් නැහැ. ඒ යාඥාවල් දුර්වල නැහැ. ඔබගේ ඇදහිල්ල දුර්වලත් නැහැ. වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට අනර්ගම දේ ඉෂ්ට කරන වෙලාව තවම ආවේ නැහැ. ආමෙන්. ඒක යේසුස් වහන්සේ එදා මරියතුමියට කීවේ, මාගේ වෙලාව තවම පැමිණියේ නැත. අපේ වෙලාව ඇවිල්ලා තියෙන නමුත් උන්වහන්සේගේ වෙලාව අප ගැන තාම ඇවිල්ලා නැහැ. ආමෙන්. මොකද උනේ දකින්ට ඔබගේ බයිබලේ දෙවියන් වහන්සේ ඔව සිහි කළාම මොකද උනේ බලන්න. අටවෙනි පරිච්ඡේදයේ උප්පත්ති පොතේ පළවෙනි පදයේ අග කොටස කියනවා, දෙවියන් වහන්සේ පොළව පිට සුළඟක් ගසන්ට සැලැස්සූසේක. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ නියමිත වෙලාව ආවම උන්වහන්සේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. හාලෙලූයා. ඔබට හිතාගන්ට බැරි විදියට දෙවියන් වහන්සේගේ වෙලාව පැමිණියාම උන්වහන්සේ ඔබව ඉන්න තැනින් එළියට ගන්න පිණිස උන්වහන්සේගේ පුදුම බලවත් ක්‍රියාව සිද්ධ වෙන්න යනවා. අධෛර්යමත් වෙන්න එපා. ඔබගේ ආඥාවට පිළිතුරු ප්‍රමාද නම්, ඔබ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙලා නැතිනම් මම ඔබට කියනවා අධෛර්ය වෙන්නට එපා. ඇයි? දෙවියන් වහන්සේගේ නියම වෙලාව, උන්වහන්සේගේ පරමාර්ථය ඔබේ ජීවිතේ ඉෂ්ට කරන්න පුළුවන් මොහොත උදා වුණාම දෙවියන් වහන්සේ වෙතින් බලවත් ක්‍රියාව ඔබ වෙනුවෙන් නිදහස් වෙන්න යනවා. බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේ පොළොව පිට සුළඟක් ගසන්ට සැලැස්සුවා. ආමෙන්. දැන් දෙවියන් වහන්සේ මැදිහත් වෙනවා. ඇයි? උන්වහන්සේගේ නොවා වෙලාව ආවා. දවස පැමිණියා. ආමෙන්. එවිට බයිබලයේ කියනවා ජලය අඩුවිය. නොවාට කිසිම දෙයක් කරන්න බෑ මේ ජලය අඩු කරන්න. දෙවියන් වහන්සේම ක්‍රියා කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ඔබට කරන්න බැරි දේ කරන්න යන දෙවියන් වහන්සේ. ඔබ අවට නොවා වගේ ඔබ එළිය බැලුවත් ඔබට මොනවද පේන්නේ? මට මෙතනින් එළියට යන්න මොනම විදියකින්වත් බෑ. නමුත් තේරුම් ගන්න, දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ක්‍රියා කරන්න පටන් ගත්තාම වාතාවරණය වෙනස් වෙන්න පටන් ගන්නවා. ආමෙන්. අවස්ථාවන් වෙනස් වෙන්න පටන් ගන්නට යනවා. පරිසරයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. දකින්න දෙවනි පදේ, ගැඹුරේ උල්පත්, අහසේ කවුළුද පියන ලද්දේය, අහසෙන් වර්ෂාව නවත්වන ලද්දේය. පුදුම දේවල් වෙන්න පටන් ගත්තා. මෙපමණ මාස 6ක් තිස්සේ වෙච්ච නැති දේ දැන් සිදු වෙන්න පටන් ගන්නවා. හාලෙලූයා. මන් දන්නේ නොවට නම් මාස 6යි ඔබටයි මටයි යම් ආකාර දේවල් වලට කොච්චර කාලයක්ද කියලා. නමුත් දෙවියන් වහන්සේ නියම කරපු කාලයක් තිබෙනවා. දෙවියන් වහන්සේ යම් කාලයන් වල අපිව ඒ අබ්බැකීම් තුල තබලා තිබෙනවා. සමහර විට ඒක ඒකාකාරී ජීවිත රටාවක් වෙන්න පුළුවන්. එකම විදියේ රස්සාවක් වෙන්න පුළුවන්. සමහර ඔබ රැකියාවක් තුළ වෙනසක් හොයනවා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබට විවෘත වීමක් ගේන්නේ නැතු වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා මට වෙලාවක් තිබෙනවා. මට ඔබව අමතක වෙලා නැහැ. මට ඔබව පේන්නේ නැති නිසා නෙවෙයි. මම දන්නේ නැති නිසා නෙවෙයි. නෑ, මට පරමාර්ථයක් තිබෙනවා ඔබ තුළ, ඔබ තුළින් ඉෂ්ට කරන පිණිස. ආමෙන්.
තුන්වෙනි පදේ ජලය නොකඩව පොළවෙන් බැසගියේය. හල්ලෙලූයා. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ පුදුම දේ කරනවා. දෙවියන් වහන්සේ මහත් දේ කරනවා. හැබැයි තවම එළියට යන්න බෑ. තවම එළියට යන්න බෑ. නමුත් අවටින් දෙවියන් වහන්සේගේ ක්‍රියාව පේනවා. අවටින් දෙවියන් වහන්සේ දැන් මැදියක් වෙලා තිබෙන බව පේනවා. හැබැයි තවම එළියට යන්න බෑ. දකින්න ඔබගේ බයිබලයේ. තවත් 150 දවසකට පසුව ජලය අඩුවිය. තවත් මාස 3ක් විතර, මාහයක් විතර ගියා. ආමෙන්. අවුරුද්දකට වැඩි කාලයක්කට පස්සේ ඔබ මේ පරිච්ඡේදය කියවුවොත් නෝවා එළියට එන්නේ. හල්ලෙලූයා. සමහර විට අද රාත්‍රියේ මට සවන් දෙන ඔබ, උන්වහන්සේ එවැනි ස්ථානවල තබා තිබෙනවා වෙන්ට පුළුවන්. නමුත් කාලයට කලින් එළියට පැනගන්න හදන්න එපා. ආමෙන්. කාලයට කලින් ඒ අත්දැකීමෙන් එළියට එන්ට උත්සාහ කරන්ට එපා. අපි බෝග අයට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔබටයි මටයි ඉවසීම නැති එක. එනිසා මොනවද අපි කරන්නේ? දෙවියන් වහන්සේට අපි උදව් කරන්න හදනවා. තේරුම් ගන්නට. දෙවියන් වහන්සේ සමහර දේවල් වලට ඉඩ හරිනවා. හැබැයි උන්වහන්සේ ඒ දේවල් වල නැහැ. ඔබ සහ මගේ ශක්තියෙන් අපි ආරම්භ කරන දේ අපේම ශක්තියෙන්ම පවත්වාගෙන යන්න වෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහය තුල නැහැ. ඒකයි බොහෝ අයට එපා වීම වෙන්නේ. බොහෝ අයට සම්පූර්ණයෙන්ම දේවල් එපාම වෙලා තිබෙන්නේ. ඇයි? ඔවුන් හිතුවා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉඳී නෑ. උන්වහන්සේ ක්‍රියා කරන්න ගත්තාම අපට තිබෙන්නේ නිශ්චලව බලා සිටින්ට පමණයි. ආමෙන්. එනිසා කාලයට කලින් ඒ අත්දැකීමෙන් එළියට පනින්න එපා. කාලයට කලින් එතනින් පැනලා දුවන්න එපා. ඉන්න. දෙවියන් වහන්සේ හරි විදියට ඔබ එළියට ගන්නට යනවා. නෝවා එළියට ආවා. නෝවා හැමදාම එතන හිටියේ නැහැ. දෙවියන් වහන්සේ ඔව එළියට ගෙනාවම උන්වහන්සේ එළියේ වාතාවරණය ඔහුට සුබවාදී විදියට සකස් කර තිබුණා. හල්ලෙලූයා. දෙවියන් වහන්සේ ඔබවයි මාවයි යම් දේවල් වලින් එළියට ගේනකොට උන්වහන්සේ ඕන කරන අනිත් හැම දෙයක්මත් පිළියෙල කරලයි අපිව එළියට ගේන්නේ. ආමෙන්. එනිසා අපිට පේනවා නෝවා එන්නේ පිළියෙල වුණා වූ වාතාවරණයකට. ඊට පසුවයි ඔබ දකින්නේ දෙවියන් වහන්සේ නෝවාට කතා කරනවා. අටවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ඔබට පේනවා සියල්ල දෙවියන් වහන්සේ සූදානම් කළාට පසුව දෙවියන් වහන්සේ දැන් නෝවාට කියනවා. දකින්න 15 වෙනි පදයේ එවිට දෙවියන් වහන්සේ නෝවාට කතා කොට නුඹද නුඹ සමග නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයෝද නුඹගේ පුත්‍රයන්ගේ භාර්යාවද නැවෙන් පිටතට වරෙල්ලා. හල්ලෙලූයා. ඒ හඬ ඔබට ඇසෙනකන් එළියට එන්න එපා. නෝවා එළියට ආවේ නැහැ. නෝවා ඇතුළට ගියෙත් නැහැ. දෙවියන් වහන්සේට කියනතුරු ඔව එළියට ආවෙත් නැහැ. දෙවියන් වහන්සේ කියනතුරු. ආමෙන්. එනිසා උන්වහන්සේ ඔබට කියන දේ ඔබ හොඳින් සවන් දෙන්න ඕනේ. ඒ කියන දේ අනුව ක්‍රියා කරන්න. ආමෙන්. අද මම ඔබ සමග බෙදා ගන්නකෝ කාරණා හතක්. නමුත් එක කාරණා දවසේ අපිට බෙදා ගන්න පුළුවන්. නමුත් මං හිතනවා
ඔබට ප්‍රමාණවත් යමක් තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඔබව අමතක කර නැහැ. හල්ලෙලූයා. උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ කිසිවක් කරන පාටක් නැහැ. උන්වහන්සේ අක්‍රීය වගේ ඔබට දැනෙනවා. නමුත් සවන් දෙන්න. උන්වහන්සේට ඔබව අමතක වී නැහැ. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේට ඔබව අමතක වෙලා නැහැ. උන්වහන්සේට ඔබව අමතක වෙලා නැහැ. උන්වහන්සේට ඔබව අමතක වෙන්නෙත් නැහැ. හල්ලෙලූයා. උන්වහන්සේ අද රාත්‍රිය ඔබට සීකරනවා. මම ඔබව සීකරන්නේ. තාවචරණින් මම ක්‍රියා කරන්න පටන් ගන්නේ මගේ නියම පරමාර්ථය ඔබව ඉෂ්ට කරන්න, ඔබ තුල ඉෂ්ට කරන්න පුළුවන් වෙන මොහොත පැමිණියාමයි. එනිසා කවදාකවත් අධෛර්ය වෙන්න එපා. කලකිරෙන්න එපා. ඔබගේ ඒ අත්දැකීමෙන් එළියට එන දවස ඉතා මෑතක තිබෙන්නට යනවා. නොවාට නම් අවුරුද්දක් විතර ගිය. නමුත් ඒ අත්දැකීමෙන් ඔව එළියට ආවේ දෙවියන් වහන්සේ ඔව කැඳවපු අවස්ථාවේදී. මක් නිසාද? දෙවියන් වහන්සේ ඒ වෙනකොට ඔව තබලා තිබුණේ අපහසු වුණත් දුෂ්කර වුණත් ඒක තමයි එකම සුරක්ෂිත වාතාවරණය. මොකද සියලු දේවල් විනාශ වෙනකොට මේ නැවතුල පමණයි දෙවියන් වහන්සේගේ සුරක්ෂිත භාවය තිබුණේ. ආමෙන්. ඔබ තේරුම් ගන්න ඕනේ මොනතරම් අපහසු වුණත් ඔබ ඉන්න තැන විතරයි දෙවියන් වහන්සේගේ ආරක්ෂාවයි රැකවරණයයි තිබෙන්නේ. ඒකෙන් එළියට අකාලෙට ඔබ පැන්නොත් දෙවියන් වහන්සේ බැඳිලා නැහැ ඔබව සුරකින්ට. ඔබ දන්නවද මම කියපු දේ? දෙවියන් වහන්සේ බැඳිලා නැහැ ඒ සීමාවෙන් එහා අපි ගියොත් අපව ආරක්ෂා කරන්න. නැවත ඒ නැව අද කාලේ නැව නෙවෙයි. හරි. සුකෝබෝගිකම් තිබුණේ නැහැ. සත්තුන්ගේ හඬ, සත්තුන්ගේ ගඳ ඒ මුළු නැව පුරාම තියෙන්න ඇති. නමුත් ඒ නැව තුල පමණයි ආරක්ෂාව තියෙන්නේ. ආමෙන්. ඔබ දන්නවද? මං කැමති මොහොතක් අරගෙන ඔබට කියන්න. ඒ නැව හරියටම අපේ කිතුණු ජීවිතය වගේ. ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි අපිට රැකවරණය තිබෙන්නේ. හල්ලෙලූයා. නමුත් උන්වහන්සේ කිව්වා මේ මාර්ගය පටුයි. අමාරුකම් බොහොමයි. මම ඔබට කියන්න කැමති මුළු ලෝකෙම සුරක්ෂිතකම තියෙන එක තැනකයි. සභාව කියන නෞකාව තුල පමණයි. සමහර විට නෝ වගේ සත්තු ටික වගේ සත්තු ටිකක් ඉන්නවා වෙන්න පුළුවන්. එක එක නාදවල හිනව වෙන්න පුළුවන්. අමීරි දේවල් අපි අහනවා වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. මේ තුල විතරයි මගේ රැකවරණය ස්වාමීන් වහන්සේ දී තිබෙන්නේ. එළියට පයින් හදන්න එපා. ඔබ පැන්නොත් උන්වහන්සේගේ රැකවරණය ඔබ එළිය සිටින්නේ. උන්වහන්සේ බැඳිලා නැහැ ඒ බඳු අයව ආරක්ෂා කරන්න. උන්වහන්සේ බැඳිලා නැහැ. ඉතින් ඔබ මොන වාතාවරණය තුළ සිටියත් රැඳී සිටින්ට දෙවියන් වහන්සේ ඔබට කියනතුරු එළියට එන්න. ආමෙන්. උන්වහන්සේ සියල්ල සූදානම් කරයි උන්වහන්සේ ඔබව එළියට ගේන්නේ. දෙවියන් වහන්සේ මේ වචන වලින් ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි නැගිට සිටිමු දේවාභිමුඛේ. පාස්ටර් හිලරි. ඔබ නරඹන්න ලැබෙන දේශනය ඔබට ආශිර්වාදයක් වූ යැයි මා විශ්වාස කරනවා.
ඔබ මේ දක්වා යේසුස් වහන්සේව ඔබගේ පුද්ගලික ගැලුම්කාරය ලෙස ස්වාමීන් වහන්සේ ලෙස පිළිගෙන නැතිනම් මා කැමති ඔබට අවස්ථාවක් දෙන්න. ඔබට කරන්න තිබෙන්නේ මා සමග මේ කෙටි ආඥාව ඔබගේ සිතෙන් අදාගෙන ඔබගේ මුඛයෙන් කියා දීම පමණයි. උන්වහන්සේ ආගමක් නොවේ, උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එනිසා ඔබට පුළුවන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයකට ඇතුළු වන්න. ඔබට තිබෙන්නේ මා සමග මේ ආඥාව කිරීම පමණයි. ආදරවන්ත පියාණෙනි, මා විශ්වාස කරනවා මගේ මුළු සිතෙන් යේසුස් වහන්සේ මගේ පාපය නිසා කුරුසියේ මැරුණු බව, උන්වහන්සේව තැන්පත් කරනු ලැබූ බව, උන්වහන්සේව නැවත මළුන්ගෙන් උත්ථාන වූ බව, උන්වහන්සේ මගේ පාපය ක්ෂමා කරන පිණිස පූජා වූ බව මම අදහනවා. යෙසුනි, මම ඔබ වහන්සේව මගේ පුද්ගලික ගැලුම් කාර්යය ලෙස ස්වාමින් වහන්සේ ලෙස මා අද දිනේ පිළිගන්නවා. ඔබට ස්තුති, ඔබගේ දරුකමට මාව බාරගත්තාට යේසුස් වහන්සේගේ නාමයෙන්. සෙනෙවන්තේ ඔබ ඒ ආඥාව කළේ නම් දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. මා කැමති ඔබට ආරාධනාවක් කරන්නට, ඔබට විශේෂ සාක්ෂියක් හෝ ජීවිත අත්දැකීමක් තිබෙනවා නම් තිරේ දිස් වෙන දුරකථන අංකයට හෝ ලිපිණයට එය යොමු කරන මෙන් අපි ඔබගේ කාරුණිකව ඉල්ලා සිටිනවා. මා විශ්වාස කරනවා ඔබ අප සමග දිගටම රැඳී සිටී කියා ඉදිරි ඉගැන්වීම් වලට ඔබට දෙවියන් වහන්සේගේ බහුල ආශිර්වාදය හිමි වේවා. ආමේන්.